ශෙරී නාන්ඩි කවුද කියලත් දන්නවනේ. ජගත් හාමුගේ පුංචි අම්මා. ලොකු හාමු මහත්තයාගේ පල්මු කසාදේ නැති වුණාට පසු ලොකු හාමු තව විවාහ දෙක තුනක් කරගෙන තියෙනවා. නමුත් දැන් විවාහ වෙලා ඉන්නේ ශෙරී නාන්ඩි එක්ක. ශෙරී නාන්ඩි ටිකක් හරි අමුතුයි නේද? ඒක මටත් ඔයාලටත් දැනෙනවා කියලා මම දන්නවා. ඔයාලට හිතෙනවාද ෂෙරීන් නාන්ඩි ඇවිත් ඉන්නේ ලොකු හාමුට තියෙන ආදරයකට කියලා? එහෙම හිතෙනවා නම් සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ෂෙරීන් කියන්නේ අමුතුම ගෑණියක්. ෂෙරීන්ගේ 64 මායන් වලට ලොකු හාමු හොඳටම ඇඳිලා කියන්න පුළුවන්. ෂෙරීන් ලොකු හාමු හොඳටම රවට්ටලා. ලොකු හාමු හිතන්නේ ෂෙරීන් හරිම හොඳයි කියලා. නමුත් ෂෙරීන්ගේ යටිකූටු වැඩ ලොකු හාමු දන්නේ නැහැ. ෂෙරීන්ට ඕනේ හාමුව නෙමෙයි, ලොකු හාමුගේ දේපලයි. ඒක ලොකු හාමුට නොතේරෙන එකයි ප්‍රශ්නේ. ඔයාලට මේ පොයින්ට් එක මතකද? ෂෙරීන් එළියට වෙලා වටපිට බලබලා ඉන්න අතරේ ලොකු හාමු ෂෙරීන් ගාවට ගිහින් කියනවා, මේ යායම මගේ. එතකොට ෂෙරීන් කියනවා, ඔයාගේ කිව්වට දැන් මේව ඔයාගේ සන්ගේ. එහෙම කියනවා. අන්නේ වචන ටිකේ ලොකු තේරුමක් තියෙනවා. කපටිකම, තණ්හාගම, හොරහිත හැමදේම ඒ වචන ටිකෙන් තේරුම් ගන්න පුළුවන්. මොන හරි දෙයක් තියෙනවා කියලා. ෂෙරීන්ට ඕනේ වෙලා තියෙන්නේ ලොකු හාමු නෙමේ. ෂෙරීන්ට ඕනේ වෙලා තියෙන්නේ ලොකු හාමුගේ හැම දේපලකටම අයිතිවාසිකම් කියන්න. ඒත් හැබැයි මොනවා වුණත් සස්සරණියේ ඉන්න ගන්න ෂෙරීන්ට ඒ වගේ දේවල් වල නම් ඉඩ ලැබෙන්නේ නැහැ කියලා මට ඒක විශ්වාසයි. ඉතින් තව ඉදියට කතාවේ හොඳම ටික බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් කතාවත් එක්ක රැඳිලා ඉන්න. අදට මම සමුගන්නවා. හෙට දිනේ තමු වෙනතුරු ඔයාලා පරිස්සමට ඉන්න.